අග්‍රාමාත්‍ය තුමත් සමග අර්ලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කීප දෙනෙක් එකතු වෙලා සාකච්ඡා කරා. පක්ෂයේ කිසිදු බෙදීමකින් තොරව හැම පාර්ශ්වයක්ම එකට එකතු වෙලා ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවන්නට එකමුතු භාවයෙන් යුතුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව. ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තීරණය කිරීම පිළිබඳවත් කාගෙත් එකඟතාවයෙන් සිදු කළ යුතු ආකාරය පිළිබඳව අද සුභවාදී සාකච්ඡාවක් තමයි පැවැත්වේ. සංධානය පත් කරන්න එකඟ වෙලා තියෙනවා. ව්‍යවස්ථාව සම්බන්ධව තියුණු කාරණත් සාකච්ඡා කළ එකඟතාවලට ඇවිල්ලා තිබෙනවා. අපි කවුරුත් එකතු වෙලා වඩාත්ම සුදුසු අපේක්ෂකයා ජනතාවට අවශ්‍ය කරන විදිහට පත් කරන්න අපි කටයුතු කරනවා. 6 වෙනිදා අපි නැවත වතාවක් ඒ පිළිබඳව වැඩිදුර සාකච්ඡාවක් පවත්වනවා. පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් එකතු වෙලා අපේක්ෂකයා තීරණය කරයි. අපි ඒක මහා සමුළුවක් පවත්වලා රටට එළි කරනවා. විවිධ අයගේ විවිධ මත තිබුණා. නමුත් පක්ෂයෙන් ලේකම් ධූරය තිබිය යුතුයි කියන එක තැනට හැමෝම එකඟ වෙලා තියෙනවා. අලුතෙන් හදන සන්ධානයේ මෙහෙයුම් කටයුතු අලුත් ස්ථානයක කළ යුතුයි කියන එකකතාවය තමයි ඇවිල්ලා තියෙන්නේ. සිරිකොතත් වෙනම සංවිධාන කටයුතු වෙනවා. ඒ වගේම මේ සන්ධානයේ කටයුතු අනිකුත් පක්ෂ ඔක්කොටම එන්න පුළුවන් තැනක ස්වාධීන තැනක තියන්න තමයි තීරණය කරලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් විනය පියවර ගන්න තීරණය කළා තියෙනවා. විශේෂයෙන්ම අතුරුලී රතන ස්වාමීන් වහන්සේ නියෝජනය කරන පක්ෂයෙන් අපිට දැනුම් දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විනය පියවර අරගෙන ඒ කටයුතු අවසන් කරන්න කියලා ඒ අනුව ඒ තීන්දුව තියෙන ගන්නවා. දැන් ඊයේ රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සහ මෛත්‍රීපාල ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් පැවැත්වලා තියෙනවා. නෑ, ඒක අපිට අදාළ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කුමන ස්වරූපයෙන් ආවත් මේ පරණ වයින්ම තමයි මේ තියෙන්නේ දෙපැත්ත මාරු කරලා. ජනතාව ඒ සමය දන්නවා, ඒ යුගය දන්නවා. හොඳට මතක තියාගන්න, අපේ අපේක්ෂකයා තමයි නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ. මම කැට තියලා කියනවා. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහත්තයා නම් කියන්නේ ඔබතුමාලාට තාමත් අපේක්ෂකෙක් තෝරගන්න බැරි වෙලා තියෙනවා. ඒකයි මේ කල් මරමින් ඉන්නේ කියලා. හොඳ දෙයක් වෙද්දි ටිකක් හොඳට කාලය අරගෙන හොඳට කරන්න ඕනේ. එකපාර දැන් දාගෙන ඉවරලා කැම්පේන් එක අරයි යන්න බැරුව ඉන්නේ. දැන් මාස 3-4ක් ඇදගෙන යන්න බැරුව ඇනගෙන තින්නේ මම දන්න විදියට. එක්සත් ජාතික පක්ෂය අපි 2015 ජනවාරි 8ත් අපි දිනුවානේ බෑ කියපු ජයග්‍රහණේ ලැබුවානේ. මේ ඊළඟ මැතිවරණෙත් අපි ජයග්‍රහණය කළා. මේ පක්ෂයේ අග්‍රාමාත්‍යරය කියන්නේ බොහෝ පරිණත හතර පාරක් අග්‍රාමාත්‍ය ධූරයේ දරූ ඕනම ක්‍රයිසිස් එකක් පාලනය කරන්න පුළුවන් නායකයෙක්. ගරු අගමැතිතුමත් පක්ෂියත් ආරක්ෂා කරගෙන ඒ වගේම ජයග්‍රහණී වැඩපිළිවෙල හදයි. ඒක එතුමා තමයි ඒකට ඉන්න දක්ෂම කෙනා. කිසිම හානියක් වෙන්නේ නැහැ UMP එකට. අපි ඉන්නකම් විශේෂයෙන් අපි ඔක්කොම එකතු කරගෙන පක්ෂිය ආරක්ෂා කරමින් තමයි ඉස්සරහට යන්නේ. UMP එකට හානි කරන්න ගොඩාක් අය ඒ කාලේ ගොඩක් දඟලුවා. විශේෂයෙන් විපක්ෂීය විපක්ෂී ඉන්න නායකයෝ අන්තිමට ඒගොල්ලෝට හානි වෙලා දැන් ඒගොල්ලෝ කැඩලා තියෙනවා. අපි තාමත් ඉන්නවා.